සියලු දෙනාම පංචශීලයේ පිහිටා සිටින්නට නමස්කාරය කියන්නේ. සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံပိ ਸੰဃံ ਸਰਣံ ਗੱਛਾਮਿ ਤਤੀਯံပိ ਬੁੱਧံ ਸਰਣံ ਗੱਛਾਮਿ ਤਤੀਯံပိ ਧੰਮံ ਸਰਣံ ਗੱਛਾਮਿ ਤਤੀਯံပိ ਸੰਘံ ਸਰਣံ ਗੱਛਾਮਿ ਤਿਸਰਣ ਗਮਨੰ ਸੰਪੂਰਨੰ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමා දඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පද්මරත්නායක මාතාවතුළු පවුලේ දූ දරුවනි ඒ වගේම අද තහම් දෙසුම ශ්‍රවණය කරන්නට මේ නිවසට පැමිණ සිටින මේ නිවසේ ඥාති හිත මිත්‍රාදීනි සදහවතුනි 2018 දෙසැම්බර් මාසයේ 20 වෙනිදා අභාවයට පත්වෙච්ච නිමල් රත්නායක ස්වාමි පුරුෂයාණන්ට මාතාවගේ දරුවන්ගේ ආදරණීය පියාණන් වහන්සේට උණුබුරු මිනිබිරියන්ගේ සියට පින් අනුමෝදන් කිරීම සඳහා අද මේ උතුම් පින්කම මේ අපේ සුරේෂ් මහත්මයා ඇතුළු මේ පිරිස ජීවත් වෙන මේ නිවසේදී සිට කරන්නට කටයුතු සම්පාදනය වෙනවා. ඉතින් අවුරුද්දකට ළඟයි දැන් මෑණිය පියාණන් නැති වෙලා ස්වාමි පුරුෂයාණ මෞතුමියත් සුරේෂ් මහත්මයාත් නෝනත් මේ පුංචි පුතත් නේද අපි මුණ ගැහිලා ලංකාවේදී අපේ නිලා සිටියා ඇමරිකාවට වැඩම කරන අවස්ථාවක ධර්මානුශාසනාවක් සිද්ධ කරලා දෙන්නට කියනවා. අපි නිව්යෝර්ක් කලට වැඩම කරත් මේ පළාතට කෙටි දවස් කීපයකට දවස් 6-7කට තමයි වැඩම කරන්න යෙදුනේ. අපේ මේ ගුණසේකර තාත්තත් එම අම්මත් දැකලා බලලා යන්න. නමුත් ඒ කෙටි කාලය තුළ මම ලංකාවේ ඉඳලම මතක් කළා මෙහෙම මහත්මයෙක් ඉල්ලීමක් කරලා තියෙනවා කොහොම හරි අවස්ථාවක් සූදානම් කරලා දෙන්න මේ බණ දේශනාව සඳහා.
අනුව හොඳට සම්බන්ධීකරණය වෙලා මෞතුමිය සුරේෂ් මහත්මයා නෝනා මේ අය බොහෝම ලස්සනට ගෙදර වුණාට විශාල පිරිසක් සහභාගී කරගෙන මේ සන්ධ්‍යායාමේ සතිය දවසක් සත්‍යන්ත සිකුරාදා තින් බොහෝම කාර්ය බහුලයි ඒ වුණා විශාල පිරිසක් කැඳාගෙන ඥාති හිත මිත්‍රාදීන් තාත්තගේ අවුරුද්දක් පිරෙන පින්කම දරුවෝ ස්වාමි පුරුෂයාණන්ගේ අවුරුදු පින්කම මාතාව බොහෝම ශ්‍රද්ධාවෙන් ලස්සනට සූදානම් කරගෙන තියෙනවා අපි සතුට වෙනවා මේ නිවසට වැඩම කරන්නට අපිට ආරාධනා කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා පින්වත් හැම දෙනාම පැමිණලා ඉන්නේ ධර්මය ශ්‍රවණය කිරීමේ අභිලාෂය අරමුණට එමට අපේ සුරේෂ් මහත්මයා සඳහන් කළා ධම්මපදයේ මේ අත්ත වර්ගයේ ගාථා කීපයක් අසුරු කරගෙන මේ දේශනාව සිදු කරන්න කියලා. ඉතින් අපි ගාථා තුනක් විතර මම බලාපොරොත්තු වෙන ඔබත් එක්ක කතා කරන්න. එහි සම්පූර්ණයෙන්ම මේ තමන්ව දමනය කර ගැනීම, තමන්ව හදා ගැනීම ගැන තමයි මේ එතන අත්ත කියලා කිව්වේ ආත්ම කියන අර්ථයෙන්. ආත්ම කියලා කිව්වේ මේ සෝල් එක කියන එක නෙමෙයි. ඒ අර්ථයෙන් නෙමෙයි ආත්ම කියලා කිව්වේ තමන්. තමන්ගේ හිත, තමන්ගේ මනස කියන අර්ථයෙන් තමයි බුදුදහමේ අත්ත කියන වචනය පාවිච්චි වෙලා තියෙන්නේ. එහෙම නැතුව අර සදාකාලිකව නොවෙනස්ව මේ භවයෙන් ඊළඟ භවයට යන හෝ මේ භවයේ ඉඳලා අපායට යන හෝ මේ භවයේ ඉඳලා හෙවන් එකට යන අර දේව ආගම්වල, දේවවාදී ආගම්වල පිළිගන්න ආත්මය නෙමෙයි. අත්ත කියලා බුදුදහමේ කතා කරන්නේ. බුදුදහමේ කතා කරන්නේ තමා කියන අර්ථේ. තමා කියන අර්ථේ. එතකොට තමා කියලා ගන්නකොට ඒක ගන්නෙ තමන්ගේ හිත කියන එක. චිත්තචෛතසික පරම්පරාව. තමන්ගේ සිත් සහ සිතුවිලි පරපුර ගැන තමයි මෙහිදී මේ සඳහන් කරන්නේ. ඒ පළවෙනි කාතාව ඉතාම වටින එකක්. අත්තානං චේපියං ජඤ්ඤා රක්ඛේයනං සුරක්ඛිතං තින්න මඤ්ඤතරඤ්ඤාමං පටිච්චග්ගේය පණ්ඩිතෝ. තමාට තමා ප්‍රියනම් තමා හෙවත් ආත්මය මනාව රැකගත යුතුයි. පණ්ඩිතයා බාල විය, මැදුම් විය, මහලු විය යන තුන් අවස්ථාවෙන් එක් අවස්ථාවකදීවත් කුසලින් තමා පෝෂණය කරගත යුතුයි. ඒකෙ තමන්ට ඇත්තටම තමන් ආදරේ නම් තමන්ව රැක ගන්න කියලා තමයි කියන්නේ. ආත්මේ රැක ගන්න නැත්නම් තමන්ව ආරක්ෂා කරගන්න. මොකද අපි ඇත්තටම අපිට ආදරේ නම් අපේ හිත ගැන හරි වග වෙනවා. මොකද හිත මුල් වෙලා තමයි අපි සෑම ක්‍රියාවක්ම එකෙනේ කර්මයක් රැස් කරන සියලුම කර්ම ශක්තියින් රැස් කරන්නේ අපේ හිත මුල් වෙලා. එතකොට අපේ හිත හරියට අපි පරිසම් කරගත්තේ නැතොත් අපි කරන ක්‍රියාවන්ගෙන් අපේ මේ භවයත් පිරිහින්න පුළුවන්. අපේ මුළු සංසාර ගමනමත් පිරිලා යන්න පුළුවන්. ඒකයි තමන් රැකගන්න නැත්නම් තමන්ගේ හිත රැකගන්න කියලා බුද්ධාගමේ යෝජනා කරන්නේ තමන්ට තමන් ආදරේ නම්. ගොඩාක් වෙලාවට අපි හිතට දක්වන අවධානය ඉතාම සල්පයි. අපි අපේ කෙස් ගැන, ලෝම ගැන, නියපොතු ගැන, දත් ගැන, හම ගැන අපි ගොඩාක් අවධානය යොමු කරනවා. බුදුදහම කියන්නේ ඒක ගැන අවධානය යොමු කරන්න එපයි කියලා. ඒත් ඊට වඩා වැඩි අවධානයක් තමන්ගේ හිත ගැන යොමු කරන්න කියලා තමයි බුදුදහමේ යෝජනා. ඒ කියන්නේ කය ගැන සැලකිලිමත් වෙන තරමටම හෝ ඊටත් වඩා අපි අපේ හිත ගැන සැලකිල්ලෙන් බොහෝම සීකල්පනාවෙන් ඉන්නට ඕනේ. තාම සීකල්පනාවෙන් හිත ගැන පොඩි හිත රැක ගන්න බැරි වුණොත් ඔක්කොම විනාශ වුණා තමයි. හිත රැකගත්තොත් ඔක්කොම රැකගත්තා වගේ තමයි. දවසක් එක හාමුදුරු කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා උන්වහන්සේගේ ප්‍රශ්න කිව්වා.
ස්වාමීනි මට තවදුරටත් මේ සිවුර තරන් ඉන්න මම මොකද මේ බුද්ධ ශාසනේ හරියට නීති හරියට නීති මේක කරන්න එපා අරක කරන්න එපා මෙහෙම ඉන්න ඕනේ ආමින්න ඕනේ විනයදර යෝගාවට ගියන් එතනින් අවවාද දෙනවා ධර්මදර යෝගාවට ගියන් එතනින් අවවාද දෙනවා මේක විනයය මේක අකුසලය කියලා මේක හරි කරදරයක් ඒ නිසා මං සිවුර වලේ මෙච්චර ගොඩක් රකින්න අමාරු මං සිවුර වල ගිහිල්ලා ඊයක් විදිහට නැගෙන පින්දාන් කටයුතු කරගන්න බුදුරජාණන් වහන්සේ විමසුවා එයන් දුරුවන්ගේ प्रमाण එහෙනම් මම ඔක්කොම ටික අතෑරලා එකක් රැකගෙන ඉන්න කියලා කියනවා. ඔක්කොම සිල්පද අමතක කළා. ඔක්කොම විනය නීති අමතක කළා. එකක් රකින්න කිව්වොත් රැකන් ඉන්නවා. එහෙම අනිවාර්යෙන් ඉන්නවා සාමීන් කියලා. එතකොට බුදුහාමුදුරුවෝ ඔක්කොම අමතක කළා හිතරයි. මොකද හිතරකුණත් අර ඔක්කොම ටික රැකෙනවා. හිතාර සාකර ගන්න බැරි වෙච්ච වෙලාවල් වල තමයි අපේ ප්‍රාණඝාතය හොරගම් කරා වැරදි කාමිට බෝරු කියා කේලම් කියා පරුස වචන කියා හිස් වචන කියා මේ ඔක්කොම ටික වෙන්නේ හිත අරසා කරගන්න බරුණා හිතට අධික ආසාවල් ආවම හිතා ගන්න බැරි තරම් බලගත්තු තණ්හාවල් ආවම අපි දස අකුසල් මුදර තරහා ගන්න බැරි තරම් ඒ කියන්නේ අපි අපේ හිතට උපදින අර පටිගේ තරහට අධික ලෙස වහල්ු නම් අපි දස අකුසල්ම කරන පටිකෙම. ඉතින් එතන හිතේ එන අකුසල සිතුවිලි වලින් හිත ආරක්ෂා කරගන්න බැරි වෙච්ච තැන් වලදී තමයි බුදු සාමය අපිට කියන්නේ අපේ අතින් සියලු වරදකාරී හැසිරීම සිද්ධ වෙනවා. එනිසා බුදු සමය යෝජනාව තමයි හිත ආරක්ෂා කරගන්න. හිත ආරක්ෂා කරගත්තම සියලු දේවල් රැකගත්තා වගේ තමයි. සියලුම දේවල් එින්දා ඔබ ඔබට ඇත්තටම ආදරේ. හිත තමයි රකින්න. හැබැයි අපිට ආදරේ හින්දා අපි රකින්නේ අපේ වාහන, ගෙවල් දොරවල්. මොකද අපි හිතන්නේ මේ වාහනේ නැතුණොත් අත් දෙක කැඩුනවා. ඒ වාහනේ රකින්න ලයිසන් එක රැක ගන්නවා මේ. ඊළඟට කම්පියුටර් රැක ගන්න බලනවා. මොකද අපි අපි අඳුරගෙන තියෙනවා මේ මේ වගේ රටක ඉන්නව නම් රැක ගන්න ඕන. බැයි ඒ ඔක්කොම ටික නේ ඒ ඔක්කොම ටික ආරක්ෂා වෙන්නෙත් මතක තියාගන්න ඕනේ හිත ආරක්ෂා කරන් හිටියොත් විතරයි හිත ආරක්ෂා කරගත්තේ නැති එක්කෙනාට වාහනය ආරක්ෂා කරගන්න හම්බෙන්නෙත් නැහැ තේසයෙන් ක්‍රෝධයෙන් වාහනේ ලබන්න කිව්වොත් පුතේ විතරයි ලකු අනතුරක් Tamanටත් කරගෙන අනුන්ටත් අනතුරක් කළා තමයි ඒක නවතින්නේ අනි දෙවලුත් එහෙම තමයි. එහින්දා බුදු සමය යෝජනාව තමන්ට ඇත්තටම ආදරේ. තමන්ගේ හිත අරසකක. තමන්ට ඇත්තටම ආදරේ. හිත ආරක්ෂා කරගත්තේ නැතුව අපි දරුවෝ ආරක්ෂා කරන්න වැඩ නැහැ. හිත ආරක්ෂා කරගන්නේ නැතුව නෝන හෝ මහත්ය ආරක්ෂා කර කර හිටියට වැඩ නැහැ. එක සීමාවකදී මේ ඒගොල්ලෝ අපිට අරසා කරගන්න කොහොමද මානව සම්පත හෝ භෞතික සම්පත්වල ස්වභාවය තමයි අපේ වසඟයේ තියාගන්න බැරි අවස්ථාව එනවා අපිට ඕන විදිහට පවතින්නේ හෝ ඉන්නේ නැති එතෙන්ට එනවනේ මානව සම්පත සහ භෞතික සම්පත ඒක අපිට කියන ගොල්ලෝ පුත්තාමත්ති ධනම්මත්ති කියලා දරුවෝ මානව සම්පත කියලා ගන්න පුළුවන් ධනං භෞතික සම්පත එන්නේ ඔය දෙක ආරක්ෂා කරගන්න මිනිස්සු හරියට කැප වෙනවා මොකද හිතනවා ඒ ඒ අපේ වටේ ඉන්න අය සහ අපේ වටේ තියෙන දේවල් ටික රැකගත්ත තරමට තමයි අපි රැකෙන්නේ ඒ බුදුදහම යෝජනා කරනවා නැහැ ඒවා
වැදගත් ඒ ඒව රැකුණටම අපි රැකෙන්නේ හිත රැක ගන්න ඕනේ හිත රැකුණොත් තමයි අපිට රක්ෂාවරණයක් හැදෙන්නේ නැත්තම් මොකද හේතුව දරුවෝ රකින්නම අපි කොච්චර පව් කරන්නේ දරුවෝ රකින්න දරුවෝ උඩට ගියෙන් දරුවෝ බලගතු කරගන්න කොච්චර අකුසල් වෙනවද ඔබිරින්ද සැමියා අපිට තියෙන සම්බන්ධකම් ඒව අරසා කරගන්න සමහර වෙලාවට ඒ සම්බන්ධකම් වෙනුවෙන්ම පව් කරනවා තමන් තනියෙන් ඉඳි ජීවිතේල කරපු නැති ඒව කරනවා සම්බන්ධකම් ඉඳ බුදුහාමුදුරුවෝ යෝජනා කරනවා ඒ විදිහේ පව් කරලා නම් සම්බන්ධකම් අරසා කරන්නේ නැණ්ඩේපා තමන්ගේ හිත පිරිහවාගෙන තමන්ගේ හිත දූෂිත කරගෙන කිසිම සම්බන්ධකමක් අරසා කරන්න යන්න එපා. ඒකනේ පව් ගැන කතා කරද්දී කියන්නේ මව නිසාවත් පව් කරන්න එපා. පියා නිසාවත් පව් කරන්න එපා. දරුවෝ නිසාවත් පව් කරන්න එපා. ඒ මොකද හේතුව ඒ කර්ම ශක්තියට ඒ කාටවත් අපිට උදව් කරන්න බෑ වගකීම ගන්න. ඒ මම කරන එක පවකවත් විපාකේ මං ගෝලියෝ වෙනුවෙන් පව් කරා කියමුකෝ මගේ ශිෂ්‍යයෝ වෙනුවෙන්. හැබැයි ශිෂ්‍යුන්ට පව් විපාක බෙදා ගන්න මම පවුගල්ලා ගෙනල්ලා දෙන දේ බෙදාගන්න. හැබැයි මට එන පවේ විපාක බෙදාගන්න බෑ. ඒකට මම වග කියනවා. එහෙනම් ඇත්තටම අනුන්ට ආදරේ නම් නේද? තමන් රැක ගන්න. දරුවන්ට ආදරේ නම් තමන් රැක ගන්න. තමන්ට ආදරේ නම් තමන්ගේ ආත්මය ආරක්ෂා කර ගන්න. තමන්ගේ හිත ආරක්ෂා කර ගන්න. මොකද කොච්චර අපි අනුන්ට හෝ තමන්ට ආදරේ ආදරේ කියවට වැඩක් නැහැ තමන්ගේ හිත අරසා කරගෙන තමන්ගේ හිත පරිස්සම් කරගෙන රැකගෙන යන්න අපේ කිසිම මැදිහත් වීමක් උද්‍යෝගයක් උනන්දුවක් අපේ ගව නැතිනම් අපි කොච්චර කතා කරත් වැඩක් නැහැ හිත ආරක්ෂා කරන් ඉඳපු අය දන්නවා තමන්ව ආරක්ෂා කරගත්තු අය දන්නවා දැන් කොච්චර ලොකු ප්‍රතිඵලයකින් ලැබිලා තියෙද හිත ආරක්ෂා කරගත්තු තැන් මතක් කරොත් ඔබගේ ජීවිතේ ආසාවල් ලැබිලා ආසාවල් වලට අනුව නිදහසේ නටන්න ඕන තරම් අවස්ථා තිබිලා ඒත් එහෙම ඒ ලැබිච්ච අවස්ථාවන් ප්‍රයෝජනෙට නොගත්තු එක කොච්චර හොඳද කියලා සමහර ඔබේ අත්දැකීම් ගැන මෙනෙහි කරනකොට දැන් ඔබට සිහි වෙන්න පුළුවන් හොඳටම කේන්ති ගිහිල්ලා දත් මිටි කකා භයානක තීන්දු ගන්න අවස්ථාව තිබිලා ඒත් එහෙම තීන්දු ගත්තේ නැතුව ඒ වෙලාවේ හිත ආරක්ෂා කරගෙන හිත කියන දේ කරන්න යන්නේ නැතුව ඊටාම යහපත් ඉඳපු ඒවයි ආනිසංස ඔබගේ අත්දැකීම් අතර ඇති කොච්චර හොඳද මම මේ වෙලාවේ විසූපෙක් කියලා يعني මේ වෙලාවේ එහෙම නැහැසිරිච්ච එක කොච්චර හොඳද කියලා හිතෙන වෙලාවල් තියෙනවා ඒ හිත ආරක්ෂා කරගත්ත විදිහ ආනිසංසයෙන් තමයි අදේ සතුට විඳිනවා නම් විඳින්නේ. අද සමහර දේවල් වල අපි සතුටක් විඳිනවා මං හරි එතෙන්දී එහෙම හැසිරෙච්ච නැති. මං හිතට වහල් වුණා නම් මගේ ආසාවට වහල් වුණා නම් මගේ තරහට වහල් වුණා නම් මම අද මේ ඉන්න තැන නැහැ. දැන් නිකන් හිතන්න පොඩි කාලේ අපි කොච්චර කම්මැලිද මෙතන ඉන්න බහුතරයක් වුණත් මම වුණත් නේද? ඉස්කෝලේ යන්න. වහිනවන කොච්චර ආසකට ගිහින් චුලි ගානේ මට මතකයි අපි ඒ බිල බලන හිමින් නද වහිනවද කියලා ඒ කම්මැලි ඉඳ හැබැයි ඒ කම්මැලි කමට වහල් වෙන්නේ නැතුව ඉගෙන ගන්න ඕනි කියන හිත ආරක්ෂා කරගත්තා කියන අනිසංස අපි අද විඳිනවා අපි බහුතරයක් දෙනා මේ රටට ඇවිල්ලා ඉන්නේ ඇත්තටම කියනවා නම් අපි යම්කිසි ආකාරයක අධ්‍යාපනික සුදුසුකමක් අපේ ජීවිතය ඇතුලේ අපි උදා කරගත්ත එක. අපි යම් දැනුමක් ලබා ගත්තා. කොහොමවත් මේ රටේ පවතින ඔබලාට යම් කිසි දැනුගත්කමක් පුංචි කාලේ ඉඳන් හදාගත්ත එක. ඒ දැන් ඒ දැනුගත්කම හැදුනේ ඒ කාලේ ආපු අනිත් ආසාවල් වලට වහල් නොවිචින්ද? ඒ කාලේ ආපු අනිත් තරහවල් වලට වහල් නොවිචින්දනේ? දැන් ආපු තරහවල් වලට දිගටම වහල් වුණා නම් අපි ගුරුවරු එක්ක ගැටි ගැටි ඉගෙන ගන්න නැතුව පන්තියට යන්නේ නැතුවේදී
අපි ළමාවියේදී තරුණ වියට නව යවන වියට එනකොට එන ආසාවල් ටිකට වහල් වුණා නම් එහෙම අපි අධ්‍යාපනය ලබන්නේ නැතුව ඒව පස්සේ යන්න පුළුවන්. ඊළඟට නිදිමතට කම්මැලිකමට වහල් වුණා නම් ඒවත් අපේ හිතට නාසන් මොඳ නිදාගත්ත නම් හොඳයි. අද මොනෝට ඉස්කෝලේ යන්න පොරුසාව. එන්නේ එහෙම කියලා එන ඒ සිතුවිලි වල අපි වහල් වුණා නම් අද මේ 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 සාර්ථකත්වය නැහැ නේ අපි කාටවත්. අපි ඇත්තටම අපි ලබන්නේ නැහැ මේ සාර්ථකත්වය. ඒ කියන්නේ ඒ වෙලාවේ හිත ඉල්ලපු දේ නොදී අපි ආරක්ෂා කරපු නිසා අපේ හිත ඒ ඒ නරක අකුසල චෛතසිකයන්ගෙන් අද අපි සාර්ථකත්වයක් නැහැ. ඊළඟට දැන් ඔය අපි පසුතැවෙන දැන් බලන්න. අපි යම් යම් ආකාරයකට අපිටම දොස් නගා ගන්න දේවල් තියෙනවා. මං මේ වෙලාවෙ ගත්තු මෝඩ තීරණ. හිතනවද නැත්? හිතනවනේ. මට තිබුණා ඔක නොකිය ඉන්න. මට තිබුණා ආ නොකිය ඉන්න. මෝඩයා වගේ කැමති වුණා. ඒ කියන්නේ ඇත්තටම ඒවයි කල්පනා කරලා බැලුවහම ඒව ඇතුලේ තියෙන්නේ මොකද්ද? අපේ හිතට නොහැකි වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට නොහැකි වෙලා තියෙනවා අපේ හිතට අපේ සිතුවිල්ල පරිසම් කරන්න. ඒ කියන්නේ පාලනය කරගන්න. අපි එතකොට අර මොකක් හරි පුංචි ආසාවක් සහිත දෙයකට අපි වසඟ වුණාම භයානක විපතක් වෙන දෙයකට අපි හා කියලා තියෙනවා. ඒක තමයි ඔය අපි පස්සේ විඳවන සහ පස්සේ අපිට වැරදුනා කියලා හිතන ඒවයි ඇත්ත කාරණේ. ඒ කියන්නේ මේ වෙලාවේ ඒ හිත ආරක්ෂා කරගන්න ඒ වසඟ වෙවි අර පළඟටියා මේ ගින්න කාවට යනවා වගේ ඒක පැත්තටම ඇදිලා දුවල යන එක නවත්ත ගන්න බැරි වෙච්ච තැන්නේ පසු අපි හරියට විඳවනවා ඒව මතක් කර කර නේ අපරාධ ඒක නොකියන්න තිබුණා එහෙම නොකරන්න තිබ්බා එතෙන්ද නොගින් ඉන්න තිබ්බා ඒ වෙලාවේ නොගින් ඉන්න තිබ්බා ඔහොම ගොඩාක් ඒවා තියෙනවා ඒ හිත රැකගත්තේ නැති හින්ද වෙච්ච අනතුරු ගැන අපිට මතක් කරනකොට කොච්චර අපි විඳවනවා ඒ නිසා බුදුදහම මේ කරන යෝජනාව හරීම ලස්සන දෙයක් හරීම වටින දෙයක් ඒ කියන්නේ තමන්ව ආරක්ෂා කරගන්න තමන්ට ආදරේ නම් තමන්ට ආදරේ නම් තමන්ගේ හිත ආරක්ෂා කරගන්න තමන්ව පාලනය කරගන්න මොකද ඇත්තටම මේ මේ මුළු ලෝකෙටම උදව් කරන්න පුළුවන් තමන්ව පාලනය කරගන්න තමන්ව රැක ගන්න ආයත තමන්ව පරිසම් කරගෙන කටයුතු කරන ආයත තමයි අනිත් අයට හොඳම සේවාව කරන්න. තමන්ව පරිසම් කරගන්නේ නැති තමන්ව රැකගන්නේ නැති ආයත අනිත් අය වෙනුවෙන් ඇත්තටම දෙයක් කරන්න හරි අමාරුයි. දැන් අපි කිමුකෝ මෙහෙම දැන් මෑණියෝ ඉන්නවා. දැන් මෑණියන්ට මේ ස්වාමි පුරුෂයා අභාවයට පත් වුණාම එනවා විශාල අසහනය. විශාල අසහනය කියන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා තමන්ගේ ජීවිතෙන් ගියාම තමන් එකක් හිතන්නේ නැති වෙලාවක වයස් මට්ටමක ගියාම විශාල දුකක් එනවා. දැන් ඒ වෙලාවේදී හිත රැකගන්නවා කියලා කියන්නේ මොකක්ද? මරණ ධර්මය ගැන ගැඹුරින් තේරුම් ගන්න. මරණ ධර්මය කියන්නේ අපි කාටවත් නවත්තන්න හෝ පාලනය කරන්න පුළුවන් ධර්මතාවය නෙමෙයි. ඒ ධර්මයට අපි වයස කීයේදී හරි මුහුණ දෙන්න ඕනේ මෙහෙම කල්පනා කරලා තමන්ගේ හිතට ඒත්තු ගන්නවා ඒකට තමන් ඒක එක්ක ගැටෙන එක නෙමෙයි කරන්න ඕනේ ඒක තේරුම් ගන්න එක කියලා. ඒ විදිහට හිත ආරක්ෂා කරගත්තොත් අන්න මෑණියෝ අරසව වෙන පටන් ගන්නවා. නැත්තම් වෙන්නේ කෑමක් පිළිගන්න. නිින්ද එපා වෙනවා. කිසිම ක්‍රියාවක නියැලෙන්න අවශ්‍ය කරන අවශ්‍ය ඒ හිතට අවශ්‍ය කරන ජීවය ශක්තිය නැති වෙලා යනවා. දැන් මෑණියෝ ඒ අතහරත තේරුම් අරගෙන ඔබතුමිය හිත පරිසම් කරගත්තු ගමන් නෑ මම මේ මරණය එක්ක ගැටෙන්නේ නෑ මම මේ මරණය එක්ක හිතින් රණ්ඩු වෙන්නේ නෑ මම ඒක එක්ක ගැටි මගේ කටයුතු නවත ගන්නේ නෑ කියලා ඒක හදාගත්තු හින්දා හිතේම හිත රැකගත්තු හින්දා අද මේ ලස්සනට පින්කමක් කරන්න අවස්ථාවක් ඒ කියන්නේ තමන්ව ආරක්ෂා කරගත්තේ නැතුව මගේ මහත්තයා මැරුණා දැන් මට කවුද ඉන්නේ දැන් මට සරණක් නැතු වුණා එහෙම දිගටම ගියා නම් එහෙම ඔබතුමියත් ලැබෙනවා එතකොට ඔබතුමියට ආදරේ නම් ඔබතුමිය කරන්න ඕන පළවෙනිම දේ
යථාර්ථයන් තේරුම් අරගෙන හිත හදාගන්න. ඊළඟට කරන්න ඕන දේ තමයි, ඒ කියන්නේ ඇත්තටම කරන්න අවස්ථාව ලැබෙන දේ තමයි අනිත් එක්කෙනා වෙනුවෙන් ඊළඟට තව උපකාරයක් මරුණට පස්සේ හරි කරන්න තියෙන ඒකත් කරන්න. කියන්නේ තමන් සාර්ථක නොවි අනුසාර්ථක කරන්න බෑ. තමන්ට ආදරේ වෙන්න ඕන බුද්ධාගම කියන්නේ තමන් වදාරින්න කියන. තමන්ට ආදරේ වෙන්න ඕන. තමන්ව හරියට පරිස්සම් කරගන්න ඕන. මොකද බුදුහාමුදුරුවෝ පවා ඉතින් තමන් වහන්සේගේ හිත හදාගත්ත හින්දානේ අනුන්ගේ හිත හදන්න පුළුවන්. දැන් අපිට හොඳටම බුදුරජාණන් වහන්සේ තරම් අනුන්ගේ හිත හදන්න බැරියෙ. අපිත් තාම හිත හදාගෙන ඉවර දැන් අර පටාචාරාවට බුදුරජාණන් වහන්සේ ඇය උන්වහන්සේ ගාවට ආවම සඳහන් කරා නගනිය සිහිය උපදවා ගන්න. මේ වගේ මම ඇය පිරිසියට වතුන. ඒ මොකද? ඒ තමයි මේ වාක්‍ය කියන්නේ සතිමත් බව කියන එකේ යන්න පුළුවන් උපරිමයටම දිනු කරපු උත්මේක් නේ කියන්නේ. එන ඔබ සිහිය ඇති කරගන්න කියලා කියන්නේ සිහියේම පිටුවා සිතගත්තු සිතක් සහිත උත්මේක්. දැන් අපිත් ඔය කියන්නේ ළමයින්ට ළමයා සිහියෙන් වැඩ කරන්න කියලා. ළමයින්ට එච්චර බරට නැරෙන්නේ නැහැ. මොකද අපිටත් මෙලෝ සිහියක් නැහැ සමාන වෙලාවට. අපිට ආත භූත වෙලානේ ඉන්නේ ගොඩක් වෙලාවට. කරන එක මතක නෑ, කියන එක මතක නෑ, යනතන මතක නෑ, තියපු දේ මතක නෑ, ගත්තු දේ මතක නෑ. එහෙම ඉන්න ගමන් අපි ළමයි දෙකම සිහියෙන් ඉන්න. එහෙම සිහියෙන් නෑ. මොකද අපේ වචනවල බර නෑ. ඒ වචන බර නැත්නම් මොකද තාම අපේ ඒක අපි පුහුණු වෙනවා තා. දැන් භාග්‍යවතුන් වහන්සේ තමන්ව උපරිම හිත හදාගත්තු උත්මේක් විදියට උන්වහන්සේ වැකියක් කියනකොට ඒ වැකියේ තියෙන අර්ථ බලගතු. ඒ කණිත් එක්කෙනාට යන විදිය හරීම බලවත්. හරීම බලවත් ඒක. ඒ කියන්නේ අපිට තාම මේ සම්බන්ධ 100% ආදර්ශය පිළිබඳ ප්‍රශ්නේ තියෙනවා. එහෙනම් බුදුහාමුදුරුවෝ තමන්ගේ හිත හදපු උත්මයා හින්දා තමයි උන්වහන්සේට අපිට හිත හදන්න කියලා කියන්න පුළුවන් උනාට මුලින් එක කරගත්තා. උනාට තමන් නිමිලනේ අපිට නිමෙන්න කිව්වා. තමන් ඈතර වෙලා අපිටත් ඈතර වෙන්න කිව්වා. තමන් দমনේ වෙලා අපිටත් দমনේ වෙන්න කිව්වා නේ. ඒකනේ අර ධර්මයේ කියන්නේ දන්තෝසෝ භගවා දමතාය ධම්මං දේසිතේ. দমনේ වුණු බුදුරජාණන් වහන්සේ দমনේ වෙන්න බණ කියනවා. සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේසිතේ. ශාන්ත වූ සැනසුණු භාග්‍යවතුන් වහන්සේ එලෙසම තව පිරිසකට සැනසෙන්න බණ කියනවා. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසෙති. පිරිනිවන් පපු නිවන අවබෝධ කරපු භාග්‍යවතුන් වහන්සේ අනිත් පිරිසටත් නිවන අවබෝධ කරන්නට බණ කියනවා. ඒකුවේ තමන් එතෙන්ට ගිහිල්ලා අනිත් අයට වගකීම. එතකොට තමයි ඒකේ ඒ මග පෙන්වීමේ උපරිම අර්ථය තියෙන්නේ. ඒකෙන් කියන්නේ අපි දැන් තාම ඇවිල්ලා නැහැ, එහෙනම් බණ කියන එක නවත්තන්න ඕනේ. එහෙම ඕනේ නැහැ. ඔබ ළමයින්ට අවවාද දෙන එක නවත්තන්න ඕනේ නැහැ. ළමයාට කියන්න ඕනේ මාත් පුළුවන්. මාත් බොරුණු කියන්න පුළුවන්. ඔය පරතුනත්. මාත් කිසිම හොරකමක් නොකර ඉන්න පුළුවන් උපරිම වීර්ය ගන්නවා. ඇත්ත ඒක නොකර එතකොට ඒක ළමයාට බරක් විදියට දැනෙනවා. එයාට ඒකේ ඒක අගයක් විදියට ඔළුවට එනවා. මොකද හේතුව අම්මා කියනවා අම්මත් ඒක පුහුණු වෙනවා. තාත්තා කියනවා තාත්තත් ඒක පුහුණු වෙනවා කියලා. ඒක අපි අපේ හිත හදාගන්න වීරය කරමින් ඉන්න ඕනේ අඩුම. එතකොට අපි අනිත් අයටත් උද්‍යෝගිමත් කරනකොට ඔබත් උනන්දු වෙන්නේ ඒකට කියලා ඒක ටිකක් හරි දැනෙනවා. හැබැයි තමන්ගේ හිත පොඩ්ඩක්වත් හදාගත්තු නැති කෙනෙක් අනිත් අයට කොච්චර හිත හදාගන්න කිව්වත් ඒක දැනෙන්නේ නැහැ. මොකද්ද හේතුවකින් ඒක සංනිවේදනය වෙනකොටම ඒකේ අර බර අඩු වෙලා ඒ වචනවල වටිනකම් හැල්ලු වෙලා තමයි අනිත් එක්කෙනාට යන්නේ ඔබට.
මොකද ඒ ඒ වාර තමන්ගේ ඇතුලේ නැතිම දැන් බුදුහාමුදුරුවෝ මේ ගාථා කර ලස්සනට අපිට කියනවා මේ මේ ජීවිතේ තුන් අවස්ථාවෙන් එක් අවස්ථාවක හරි මේක පටන් ගන්න කියලා. ඒ කියන්නේ මේ එක්ක ළමා වේදි පටන් ගන්න ළමා වේදි මගේ අරුණා නම් තරුණ කාලේ පටන් ගන්න. තරුණ කාලෙත් මගේ අරුණා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වයෝ වෘද්ධ සමයේදී හරි මේ පුහුණු පටන් ගන්න. ඒ කියන්නේ තමන්ව අරසක් කරගෙන ඉන්න පටන් ගන්න. ඒක කලින් කරගන්න බැරුණයි කියලා විඳෝ විඳෝ ඉන්න කියන්නේ නැහැ එතකොටනේ. දැන් සමහරුන්ට ඉඳින්න පුළුවන් අයියෝ ඉතින් පුංචි කාලේ මොන රැකිල්ලක්ද පොඩ්ඩක් අත රැක ගන්න බැරුණා. තරුණ කාලේ රැක ගන්න බැරුණා. දැන් කරලා වැඩක් තියෙද? එහෙම හිතන්න එපා. එහෙම හිතන්න එපා. අපේ බෞද්ධයෝ දෙන්නේ ආකලවට ආවටම හිතලා පුරුදු. දැන් කවුරු කෙනෙක් අවුරුදු 50ක් 60ක් වෙලා හරි 50,000ක් අහනවා දැක්කොත් එහෙම අපි කියන්නේ කරලා කරන්න තියෙන ඔක්කොම අන්න දැන් බුදු වෙලා වගේ බුදු වෙලාගෙන දඟලන දැඟලිල්ල කියලා අපි කියනවා. ඒ බෞද්ධයෝගේ පහත් මානසිකත්වය බුදුහාමුදුරුවෝ දන්නේ නැතිකම. බුදුහාමුදුරුවෝ මොකද්ද මේ කියන්නේ? තින්න මඤ්ඤ තරඤ්ඤාව ජීවිතේ යාමයන් තුනෙන් එකක හරි පටන් ගන්න. එකක හරි පටන් ගන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරලා නැහැ ළමා කාලේ වැරදි කර කර ඉඳලා තරුණ කාලේ වැරදි කර කර ඉඳලා දැන් වයසට ගිහින් ඕවා පටන් ගත්තට හරියනවද? බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කරලා නැහැ. බුදුහාමුදුරුවෝ ඉතාම ඒ කියන්නේ පොසිටිව් කියන එකේ උපරිම. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ කොයි වෙලේ හරි පටන් ගන්න. ළමා වියේ බැරි වුණා වෙන්න පුළුවන්. තරුණ වියේ බැරි වුණා වෙන්න පුළුවන්. හරි. හැබැයි ඔබගේ ජීවිතේ සන්ධ්‍යා යාමේ හරි පටන් ගන්න. පටන්ගෙන ඉල්ල වැදක ආරම්භ කිරිල්ල වැදක තමන්ව රැක ගන්න ඕනි කියන හැඟීම ඇති කරගන්න. මේවා හරිම ලස්සන වටිනා ඉතාම සාධනීය උපදේශනේනේ. අර කිසි මිනිහෙක් මේ අපේක්ෂා බංගත්තට පත් කරන්නේ නැහැ. කිසි මිනිහෙකුට හිතෙන්නේ නැහැ මේ ධර්මය අහනකොට අයියෝ මට ඉඩක් නැහැ මේක මේ ගාථාව දිහා බලනකොට ඒ කියන්නේ මට තාමත් අවස්ථාව තියෙනවනේ කියන හොඳම සාධනීය ධනාත්මක හොඳම හැඟීමක් නේ අපිට ඇති කරන්නේ. එහෙනම් යහපත් වෙන්න මේ මොහොතේ උනත් පුළුවන් කියන හැඟීමනේ මේ කියන්නේ. ඒ හින්දා ඔබගේ වයස ගිය වුණත් මේ වෙනකන් ඔබ මොනවා කරලා තිබුණා මම ඔබට යෝජනා කරනවා ඒවමද කළා දා මේ අතීතේ. අතීතේ ගිහිල්ලා ඉවරයි. අනාගතේ ඇවිල්ලා මේ මොහොතේ ඔබ ඉන්න මේ මොහොත ගැන වගේ මේ මොහොත ගැන කල්පනා කරගන්න. මේ මොහොතට බොහොම සිහිනුවණින් එළබිලා ඔබගේ පුහුණුව අරඹන්න කියන එක තමයි තමන්ව පරිස්සම් කරන් වැඩ කරන ගතිය තමන් තුළ දියුණු කරගන්නේ කියන එක තමයි මේ බුදුදහමේ යෝජනාව. මේක හරිම වටිනා අදහසක් අපිට. එතකොට අපි මිනිස්සුන්ව මේ පහත් කරන එක මිනිස්සුන්ට සමච්චල් කරන එක මේ වෙන්නේ නැවතින තව හොඳ එකක් මේ ගාතාවෙන් ඛණ්ඩනය කරලා දානවා. අපි ගාව තියෙන වැරදි ආකල්පයක්. ඒ තමයි වයසට ගියන් හදන්න බෑ. අපිට ඉතින් දීර්ඝාච කෝටු නමන්න බෑ මිනිත්තු කියන්නේ කෝටුනේ. මිනිත්තු කියන්නේ මනසක් තියෙන කෙනෙකුට කෝටු මිනිත්තු සම්බන්ධ නෑනේ. ඉරච්ඡාතු ඉරටු ඕවට මිනිත්තු සම්බන්ධ කරන්න එපා. ඒක කිසිම ගැළපෙන්නේ නැති උපමානේ. ඒ කොම මේ බුද්ධ වචනට පටහැනි. බුදුහාමුදුරුවෝ දේශනා කළ තියන්නේ ජීවිතේ යාමයන් තුනක් තියෙනවා. එක බාල විය, මැදුම් විය, තුන්වෙනි එක මහලු විය. තුන් යාමෙන් එක යාමයකදී හරි තමන්ට තමන් ආදරේ ඉන්න තමන් වෙනස් කරගන්නවා. තමන්ව පරිසම් කරගන්නවා. තමන්ව පරිසම් කරගන්න තමන්ගේ හිත පරිසම් කරගන්න. එනේ නාසාවේ වහලෙක් වෙන්නේ නැතුව එනේ නැති වෙන තරගේ වහලෙක් වෙන්නේ නැතුව
ඇතිවෙන මෝහයේ අවිද්‍යාවේ වහලෙක් වෙන්නේ නැතුව මේව ටිකක් පැහැදිලි කරගෙන නිර්වෘල් කරගෙන ඒත හදාගෙන ඔළුව කෙලින් තියාගෙන නේ තමන්ගේ අරමුණු කරා යන්න ජීවිතේ කොයි වෙලාවක හරි අතීත ගැන හිත හිත මේවා වුණා අර වුණා කි ඉන්න එපා ඉතින් අපි අඟුලි මාල තරම් නරක වෙලා නැහැ නේ අපි කවුරු කම් අඟුලි මාල නම් 999ක් හරි මරලා තියෙනවනේ අපි එක මිනිහකම් මරනවා ඒ ඉතින් ගත්තාම අපි මේ ලැබපු ආත්ම භාවයේ භයානක අකුසල් කරපු අය නෙමෙයි අපි අදින් චූටි අකුසල් කෙරලා තියි බොරු කියලා තියි ඒ වගේ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා නේ නමුත් ඒවා ගැන හිත හිත විඳෝ විඳෝ ඉන්න නෙමෙයි මේ බුදුදහම කියන්නේ බුදුදහම කියන්නේ ඒක ඉවරයි චැප්ටර් එක ඉවරයි ඒ ගැන හිතන්න ඒ ගැන හිතන්න එපා මේ මොහොත ඉඳලා මම මගේ හිත රැක ගන්නවා කියන අරමුණේ යන්න. තමන්ව පරිස්සම් කරගන්න. තමන්ගේ හිතට අවිද්‍යාවක් එන්න දෙන්න එපා. මනස්කාත හදාගන්න එපා. තමන් බොහෝම සීකල්පනාවෙන් අවබෝධයෙන් කරන හැමදේම කරගන්න. අකුසල පැත්තට යනකොට ඒකෙන් අයින් වෙන්න. කුසලයේ පුළුවන් තරම් පිහිටවන්න. මේ ගාථාවේ අවධාරණය කරන්න ඒකනේ. ඒක අවධාරණය කරනවා මේ අවස්ථාව තුනේ එකකදී හරි කුසලයෙන් තමන්ව පෝෂණය කරගන්න ඕනේ. කුසලේ තමන්ව පෝෂණය කරගන්න. දැන් කුසල කිව්වම එක පුළුල් මාත්‍රකාව. එක පුිතාම් පුළුල් මාත්‍රකාව යටත් පිරිසෙන් ඔයතු ගිහියෝනේ. ඔයතු ගිහියෝ විදිහට මම යෝජනා කරනවා ප්‍රාණඝාතයෙන් වැළකීම කුසලයක්. දස කුසල වල පළවෙනි එක. හොරකමින් වැළකීම කුසලයක්. දෙවෙනි එක. වැරදිකාමයෙන් හෙවත් කාම මිත්‍යාචාරයෙන් වැළකීම තුන්වෙනි කුසලය. බොරු කීමෙන් වැළකීම හතරවෙනි කුසලය. ඊළඟට මුසාවාදා වර්මණී පරුසවාචා පරුසවචන කීමෙන් වැළකීම ඊළඟ කුසලය. පිසුනා වාචා කේලම් කීමෙන් වැළකීම ඊළඟ කුසලය. සම්පප්පලාප හිස්වර්ධන කීමෙන් වැළකීම ඊළඟ කුසලය. ඊළඟට අභිජ්ජා ඒ කියන්නේ විෂම ලෝභයෙන් වැළකීම ඒ කියන්නේ අනුන්ගේ වටත් ආස වෙන එක. අනුන්ගේ දෙයට අනුන්ගේ අයට ආස හදාගන්නේ අපේ දෙයට නෙමෙයි මේ කියන්නේ ආසාව නැති කරගන්න කියන්නේ මුලින් කියන්නේ අනුන්ගේ වට ආස වෙන්න එපා අනුන්ගේ තනතුරට තානාන්තරයට යාන වාහන වලට ඉඩ කඩන් වලට දීපල වලට මිල මුදල් වලට හිතින් ආසාවල් හදාගන්න එපා ඊළඟට අනුන් නැසේවා කියලා හිත හිත ඉන්න කෙනෙක් වෙන්න එපා ව්‍යාපාදනේ ව්‍යාපාද අනුන් නැසේවා වෙනසේවා පෙරදේවා විනාශේවා අපේ වාදනාවට ඡන්ද ගාලේ අපි මැරුන්නේ. මොකද ගොඩාක් අය ඡන්ද ගාලේ කරුණා නම් එහෙම අපායේ උපදින්න තියෙන ඉඳ කඩ වෙන්නේ. මොකද ප්‍රතිවිරුද්ධකාරයාගේ විනාශෙමනේ පතපතේ. විනාශෙන් පතපතේ ඉන්න මේ මිනිහට මඩක් ගැහුවොත් එම හරි සන්තෝෂ වෙනවා. මේ අන්න ඔය එළියට ඇවිල්ලා තියෙන්නේ කියේ සතුට. ඒක දික දේසෙන්නේ. විනාශෙමනේ පතපතේ ඉන්නේ. මිනිස්සු අගතියට ගියා කියන්නේ පක්ෂපාතීත්වයේ අගතියට ගියාම මිනිස්සු අනිත් පාර්ශවයේ විනාශෙමයි පතන්නේ. එහෙනම් පක්ෂපාතීත්වයේ අගතියට ගියොත් කාට හරි ඊට ප්‍රතිපක්ෂයේ විනාශෙ පතන. ඒක හරීම මේ නරක තැනකට අපේ මනස යම. අපි හිතෙන්ට වැටෙන්න හොඳ නැහැ. අපේ හිතට පුහුණුවක් දෙන්න ඕන අපේ හිත රකින්නවා කියන්නේ මොකද්ද? අපි පක්ෂපාතී නැති අය එක්කත් අපිට ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. අපි කැමති නැති අය තියෙනවනේ. ඉන්නවනේ. අපි කැමති නැති දේවල් තියෙනවනේ. ඒව එක්කත් ඒව විනාශ කරලා දාන්න ඕනි කියන හැඟීම ඇති කරගන්නේ නැතුව සීකල්පනාවෙන් ඉන්න අපිට පුළුවන් වෙනවා. ඒක තමයි හිතක් රැකගත්තු මනුස්සයෙක් කියන්නේ. කියන්නේ අපි කැමති සියල්ල අපිට ලැබේවා කියලා හිතන මිනිස්සෙක් නොවින්න එකට තමයි අභිජ්ජාවෙන් වැළකෙනවා කියන්නේ. ඒ කියන්නේ විසව ලෝභයෙන් වැළකිනවා කියන්නේ හිත අරස කරගන්නවා කියන්නේ. ඒක කුසලයක්. ඒක විශාල කුසලයක්. මොකද හේතුව අපි ආස ඔක්කොම අපේ කරගන්න ඕනි කියන මනස්ගතෙන් අයින් වෙනවා. අපි අකමැති ඔක්කොම මේ ලෝකෙන් අයින් වෙන්න ඕනි, ඉවර වෙන්න ඕනි කියන එක මහ විකාර සිතුවිල්ලක්නේ. ඒ සිතුවිල්ලෙන් අයින් වෙනවා. අපි අකමැති ඒවත් මේ ලෝකේ තියෙනවා. අපි අකමැති අයත් ඉන්නවා. ඒ අය එක්කත් අපිට ඉන්න පුළුවන් වෙන්න ඕන. අනික කුසලයක්, ලොකු කුසලයක්. ඒව ඉදින් කරගන්න කුසක්. ඊළඟට විචාදිටි.
ඒක වල අපිට එන්න පුළුවන් අකුසල භයානක අකුසල සිතුවිල්ලක් තමයි අපි කරන්නේ වෙයි විපාක නැහැ කියන්නේ. එහෙම වෙන්න පුළුවන් ඕවා කරාට පවු නැහැ. ඔයච්චර ගණන් ගන්න දේවල් නෙමෙයි. මොන බෞද්ධ ඔය ආන්දුලා දොර ඔය දින අපායවල. අනිත් වගේ ඒ වෙනුවෙන් අපිට. ඒ කියන්නේ අපි අර යම් යම් දේවල් වලට මනසින් වටිනාකම් දෙනකොට එක්ක අපි ආසාව වැඩි වෙනකොට හෝ තරහ වැඩි වෙනවා. අධිකාසාව වැඩි වෙනකොට අපි යමකට හෝ යමෙකුට අපි කියන්න උත්සාහ කරන එක තමයි ඒක කියන්න තෝනේ. එහෙම කරාට පවුනේ. මොකද අපි කියන්නේ ඒකට ආස වැඩි නම් අපි අපි දන්නේම නැතුව ඒ ඒ ආසාව ඇතුලේ කරන ටිකට පවු සිද්ධ වෙන්නේ නැහැ කියලා අපේ හිතින්ම හදාගන්න සංකල්ප. ඊළඟට අපි උග්‍ර තරහවල් හදාගන්න තු ගමන් දැන් අපි අපි කියන ප්‍රබලින් ප්‍රබහා කරන නම් නරකට කමක් නැහැ ඉතින්. සහර මරන්න තෝ පෙයින්ට් දෙන්නේ. අපි කියන්නේ මේ උග්‍ර තරහේදී අපි හිතනවා සහරන් මරුවට කමක් නැහැ. අපි ඒගොල්ලෝ අනිවාර්යෙන් මරන්න ඕනේ කියලා. අපේ අන්තිම හතුර මැරුවත් ඒකත් අකුසල කර්මයක්ද නැද්ද? අකුසල කර්මයක්. යා මරණවද නොමරණවද කියන එක වෙනම කතාවක්. තාම ඒක නොකර ඉන්න පුළුවන්ද බැරිද කියන එක වෙනම කතාවක්. ඒ මිනිස්සු හදන්න පුළුවන්ද බැරිද කියන එක වෙනම කතාවක්. හැබැයි අපි තේරුම් අරන් ඉන්න ඕනේ. අපේ හිතට කියලා දෙන්න ඕනේ. එයා කොච්චර නරක මිනිහෙක් වුණත් මැරුවොත් අපිට අකුසලයක් වෙනවා. ඒක තමයි සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය කියන්නේ එන අකුසලයේ අකුසලයේ ලෙස පිළිගන්නවා මොන තරම් අලාභ වුණත්. මොන තරම් ලාභ වුණත් අකුසලයේ අකුසලයේ ලෙස පිළිගන්නවා. අලාභ වුණත් පිළිගන්නවා. ලාභ නිසා අකුසලයට කුසල කියන්නේත් නැහැ. අලාභ නිසා අකුසලයට කුසල කියන්නේත් නැහැ. අසම්මාදිට්ඨික භාවයට අහුරු වෙනකොට තියෙන ලාභයෝක එනම් දෙයක් අපේ පින්තුල්ලා හිත මේ වයින් කුසලයේ පිටවන්න කියන්නේ මේ මේ ජීවිතයේ අවස්ථා තුනෙන් එකකදිමත් මේ මේ කුසල් වලට එන්න ඕනේ. සම්මා දිට්ඨිකේ ක්‍රීමේ උදාාර කුසලයේ අපේ හිතේ අපි දිනු කරගන්න ඕනේ. මොකද අපි එක එක යෝගවල ඕවා පවු නැහැ අරවා පවු නැහැ මේවා පවු නැහැ කියලා කාලා තියෙනවා. ඉතින් අපිට දැන් මේ ජීවිතය අපි ඉතින් මෙතන ඉන්න වැඩි හරියක් 35 වෙනපු අය නේ. අපි දැන් දැන් හැදෙන්න ඕන මොකද අපි ආයේ තරුණ වෙන්නේ නැහැ. මේ ආයේ විභා වෙන්නේ නැණි ඊට. විභා වෙන්නේ ඊළඟ ආත. ඒ නිසා අපි යන්නේ 40 50 60 65 ඔහොමනේ යන්නේ. අපි අපේ ජීවිතේ මේක තේරෙනකොට වෙනස් වෙනවා. අඳුම තාම සියලු පව් වලින් ගැලවෙන්න බැරි වුණා. ඒ පව් පවුලේ තවත් පිළිගන්න ඒක සම්මාදිට්ඨිය. තාම පවෙන් 100ට 100 ගැලවිලා නැහැ. ඒත් අඳුම කරන්නේ පව කියලා තේරුම් ගන්න එක. ඒක ඒක ලොකු දියුණුවක්. ඒ කියන්නේ මිනිස්සුන්ට මේ ඇත්තටම මේ තියෙන කාරණේ තමයි Taman ඉන්න තැන තේරෙන්නේ. ඒක මම අර එක මේ කියමනක් දැක්ක එක මේ වහල් යුගයේ ජීවත් වෙච්ච අය එන්නේ කාන්තාවක් යායි වහල් අය නිදහස් කරගන්න සටන් කරපු එකනේ. ඒ කාන්තාව අපූර්ව කතාවක් කියනවා. ගොඩක් අය මට නිදහස් කරගන්න තිබුණා. ඒගොල්ලෝ දැනගෙන හිටියා නම් ඒගොල්ලෝ වහල්ු කියලා. ඒගොල්ලෝ නිදහස් කරගන්න බැරි වුණේ ඒ කාන්තාව කියනවා මොකද ඒගොල්ලෝ දැනගෙන හිටිනා ඒගොල්ලෝ වහල්ු කියලා. ඒකට මම යම් කිසි වෙකුගේ වහලෙක් ලෙස ජීවත් වෙනවාය කියන එක මට තේරෙන්නේ නැත්තම් මම දන්නේ නැත්තම් ගැලවෙන්නේ. ඒක තමයි ජීවිතය කියලා මට මගේ විශ්වාසය ඒක තමයි ජීවිතය කියලා. ඒ කාන්තාව කියන්නේ අර අපූර්ව කියමනක් මේ මේ ඇමරිකාවේ මේ ඉඳපු ඒ ඔය එක යුගයක මේ ඔය වහල්ලුගේ නිදහස ලබා ගන්න වහල් ආයත නිදහස හොයාගන්න තිබිලා තියෙනුනේ ලොකු අරගෙන. අනේ ඒ ඒක යෝගයේ එක කාන්තාවක් කියපු කියමනක් දැන් ඒක මට බුද්ධාගමෙන් ඒක තේරෙන්නේ. ඒ කියන්නේ මම කරන්නේ අකුසලයක් කියලා දැනගන්න එක තමයි මට අකුසලයෙන් ගැලවෙන්න පදනම හැදෙන්නේ. තේරණනි දෙක අරගෙන කියන්නේ මම දන්නේවත් නැත්තම් මම මේ කරගෙන යන්නේ අකුසලයක් කියලා මම ගැලවෙන්නේ පදන්න. මං හිතන්නේ
අනේක කුසලයක් මහා යහපත් උදාර හැසිරීමක් කියලා නම් එතකොට මම කවදාකවත් ඒකින් ගැලවෙන්නේ නැහැ. එන්නේ ඒක හොඳට අවබෝධ කරගන්න. ඉතින් බුද්ධිමත් ඔබ තේරුම් ගන්න ඕන එක අවබෝධ කරගන්න වටහා ගන්න තියෙන ඉතාම වටින කාරණා. මෙන්න මේ අකුසල 10න්වත් ගැලවිලා මේ 10 ගැලවෙනකොටම එක කුසල 10ක්. මේ කුසල් 10 දස කුසලයේ දෙන්න උන අඩුම. තව ඉතින් තියෙනවා. තව ඒකේ තව යන්න තියෙනවා ගොඩක් දුර. කුසලය කියන එක උප්පරිමේට යනකොට ඉතින් උතුම් නිවනම අවබෝධ කිරීම දක්වාම කුසලය තමයි. මොකද භාග්‍යවතුන් වහන්සේ වදාළනේ කුසලස්ස උප සම්පදා කියන එක නේද? එතකොට ධ්‍යාන මට්ටම් මේ ඔක්කොම කුසලය ඇතුළේ විග්‍රහ කරනවා. මම ඒ ඔක්කොම කියන්නේ ඉතින් ගිහි ගෙදර ඉඳන් කරන්න පුළුවන් මට්ටම තමයි මම මේ කියන්නේ. ගිහිය විදියට ළමයි ලපටි හදාගෙන නේද? රැකී ආරක්ෂා කරගෙන කොට කරදර එක යන ගමනන්නේ ඔය ඇත්තන්ට තියෙන්නේ. මොන තරම් කරදර එක්කද යන්නේ? ඒ අතරතුරේ අඩුවම මේ ජීවිතේ මෙන්න මේ කියන දස කුසල්වත් පුරා ගත්තොත් ලොකු පිටක්. ලොකු පිටක්. ඒ කියන්නේ ඒක තමයි ලෝවැඩ සංග්‍රහ වෙන අර්ථකින් කියන්නේ මේ ලෝවැඩ සංග්‍රහයේ කවිතියේ මේ අපේ මේ පාරඳුරි අරිදම හඳුරු බෝධි පූජාවල කිව්වේ අපිට කියනකොට මේ මරණයමයි ටික ටිකවත් ලංවීම නේද? පින පමණයි ධර්මකවත් සෑහීම නිවන තමයි අපි කාටත් සැනසීම එහෙම කියලා අර අපි චුටි කාලේ අපිට අහන්න තිබිච්ච කවිවල තියෙන. ඒ කියන්නේ එතන උන්වහන්සේ පින පමණයි කිව්වේ අර අර සාමාන්‍ය මට්ටමේ කුසලයක් කරන්න පුදවා ගන්න එක. මේ මේ කියපු ධර්ම කාරණායි කියලා තියෙන්නේ. පොඩි සැනසීමක් කර තියෙනවා අපි හොඳට ඉන්නවා. යහපත් වෙනවා. මම හිතන්නේ පළවෙනි කතාවට අදාළව ඔබට හොඳ අවබෝධයක් ලබා ගන්න ලැබුණා. දැන් ගිලම් පිටුමට. අපි අතමාතින් මම පටන් ගත්තේ නම් මම තව එක ගාතාවක් කිහිපයක්. ඒක ගාතාවක්. ඒ ගාතාවේ තියෙනවා අත්තාන මේව පටමං පති රූපේ නිවේසේ අතඤ්ඤ මනුසාසය නකිලිසය පඬිතෝ තමාම පළමු කොට සුදුසු ගුණෙහි පීඨා ඊළඟට අනුන්ට ඒ ගැන අනුශාසනා කළ යුතුය එසේ කරන පඬිතයා නොකෙලෙසේ. ඒ කියන්නේ අනුන්ට උපදේශ දෙනවා නම් තමන් මේ උපදේශයෙහි පීඨා සිටින්න ඕනේ. ඒක තමයි ඒකේ අදහස. තමන් පීඨා සිටින්න ඕනේ. තමන් පිළිපදින දේවල් තමයි අනුන්ට පිළිපදින්නය කියලා කියන්න ඕනේ කියන එක. ඒක ඉතාම වැදගත් ලස්සන අදහසක් ඒක තියෙනවා අපේ ඇතුළට බලපාන වැදගත් සංකල්පයක්. දැන් මේ අපි නොකරන දේවල් දිකට මන අනිකට අපි කියනවා මෙහෙම කරන්න එපා මෙහෙම කරන්න. එකනේ ඒක දිකටම කියාගෙන කියාගෙන යද්දී දන්නේම නැතුව අපේ මේ සබ්කොන්ෂස් එක ගන්න පටන් ගන්නවා මේ දැන් මම නම් හරි ඔයාලට තමයි හැදින්න තියෙන්නේ වගේ අදහසක් ගන්න. දැන් මේ 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 කතාවේ කියලා දෙන්න හදන එක ඒක අපිට. ඒ කියන්නේ අපි අනිත්යයට උපදෙස් දෙන දේවල් අපි පිළිපදින්න ඕනි කියන එකේ අදහස තමයි අපි පිළිපදින්නේ නැති දේවල් අපි පුහුණු වෙන්නේ නැති දේවල් ඒ කියේ අපි 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 කරන ඒවා අනුන්ට නොකරන්න කිය කියා දිගටම යනකොට අපේ මනස අපිව රවට්ටන්න පටන් ගන්නවා. එන් දිගටම දේශනා කරගෙන දේශනා කරගෙන යනකොට එයාට හිතෙන්න පටන් ගන්නවා එයා දන්නේම නැතුව දැන් මම නම් හරි මම වැලකිලා ඉවරයි කියලා ඉතාම මේ භයානක රැවටිල්ලකට තමන්ගේ මනස ගොදුරු කරනවා. මොකද හේතුව අර ඒ ඒ දේශනා අහන අය අපිට ප්‍රතිචාර දක්වන්නේ මෙයා දැන් කරුණු වෙලා ඉවරයි මෙයා නම් ඇවිල්ලා වගේ තැනට. එතකොට එහත් ඒ මිනිස්සු දක්වන ප්‍රතිචාරයට තමන් වසඟ වෙනවා. තවත් විදිහකට මම ඔබට ඒක කියන මෙහෙම. ඒ කියන්නේ තමන් අනුන්ට ඒත්තු ගන්නන්න යන දේවල් වලට තමන් වසඟ වෙන්න තියෙන එකට වැඩි.
තමන් අනුන්ට ඔළුවට රිංගවන්න හදවන දේවල් වලට තමන් වසඟ වෙන්න පුළුවන්. ඒ නිසා තමන් අනුන්ට කියලා දෙන දේවල් තමන් පුහුණු කරගත්තු දේවල් බවට පත් කරගන්න ඕනි කියන එක තමයි බුද්ධාගම කියන්නේ. උදු වාක්‍ය බවට පත් කරගන්න ඕනේ. දැන් අපි දෙකටම කාට හරි කියන්න ගත්තොත් එහෙනම් කවුරුහරි මගෙන් අහනවා කොහොමද මේ ඔබ වහන්සේගේ ඉංග්‍රීසි දැනුම? දැන් මම දෙකටම කියන්න ගත්තොත් වරදක් නෑ. ඔන්න මට්ටමක තියෙනවා. ඒක ඇත්තටම මම ඒක කියන්නේ ඒ වෙලාවේ ඒ අවස්ථාව මගහරින්න වෙන්න පුළුවන්. හැබැයි ඕක මම 10-15 දිනකට කියන්න කිව්වා. 10-15 දිනකට කියන්න කිව්වොත් දන්නේම නැතුව මගේ හිත හිතන්න පටන් ගන්නවා. දැන් මට ඉංග්‍රීසි හොඳට පුළුවන්. දැන් හොඳට ඉංග්‍රීසි පුළුවන් කියලා මම හිතන්න පටන් ගන්නවා. මොකද මම දිගටම එක එක්කෙනාට ඒව ඒත්තු ගන්නන්න යන නිසා. එතකොට මම මේක ඉගෙන ගන්න එක නැවතිලා යනවා. මං ඒක ඉගෙන ගන්නේ නැතුව ඒ ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් ලෙස හැමතිස්සෙම රඟපාගෙන ජීවත් වෙනවා. ඇත්ත වශයෙන්ම මේ මගේ ඇතුලේ මොකක්වත් වැඩිලා නැහැ ඒ භාෂාවට. ඒසා හැමතිස්සෙම මේ තමන්ගේ නොදන්නාකම් දැනගන්න එක. තමන්ගේ නොදන්නාකම් දැනගන්න එක හොඳයි. ඒක තමයි දැනුමේ ආරම්භය. තමන්ගේ නොදන්නාකම දැන ගැනීම තමයි දැනුවත්කමේ ආරම්භය. ඒක ධර්මයේ කියන්නේ මෙහෙමයි. යෝ බාලෝ මඤ්ඤති බාලයන් පණ්ඩිතෝ චාපි තේනසෝ. යම්කිසි අනුවණේ තමන් අනුවණයා කියලා දන්නවනම් ඒකම ලොකු දෙයක්. ඒකම බුද්ධිමත්කමක් කියලා කියනවා. භයානකම දේ ගොඩාක් අනුවණය තමන් අනුවණයෝ කියලා දන්නේ නෑ. ඒගොල්ලෝ දන්න අපිට ඔක්කොම තේරෙනවා. ඉතින් මේ මිනිසුන්ට කියලා දෙන්න පුළුවන් ද? එහා යාත්‍රාවටලානේ. ඒකයි මේ තමන් ආපු නැති තලයන් ගැන අනුන්ට දේශනා දෙන්න යන්න එපා. වාදිනු පරහට තමා සම්මතේ පිහිටා සිට කියලා පෙරණි කියමනක් තියෙනේ. ඕවා නිකන් නෙමෙයි. මොකද හේතුව ඒකේ නරක අර මනුස්සයාට මොකුත් ප්‍රශ්නයක් නැහැ. අවවාදේ හොඳයිනේ. අවවාදේ හොඳයි. ඒ අවවාදය හර සමහර විට ඒ මනුෂ්‍යයා යමක් කරගන්නවා. දැන් ඒ තමන් සම්මතයක පිහිටා ඉඳලා අවවාද දෙන්න කියන එකේ අදහස තමයි තමන් දිගටම එහෙම කිසිම පුහුණුවක් නැති කාරණා අනුන්ට කියන්න ගියාම අනුන් හැදෙයි තමන් ඉන්න තැනම හැමදාම. දොන්දරු කියලා තියෙන්නේ ඒ වගේ අය මේ හදේට අනුන්ගේ කරකින මේ ගොබලෝ. ඒ කියන්නේ මුදට මේ මුදට අනුන්ට දේශනා ටික පවත්වනවා. තමන් කිසිම දෙයක් පුහුණු වෙන්නේ නැති කට්ටිය භාග්‍යවතුන් වහන්සේ වදාලා ගෝපෝව ගාවෝ ගණයන් පරේසන් නභාගවා රාමඤ්ඤතෝති. ඒකුවේ අනුන්ගේ ගෝපල්ලෝ ගවයෝ රකින ගෝපල්ලෙක් වගේ කිසිම මේ මහාන කමේ ඵලය නම් එයා ලබන්නේ නැහැ කියලා. මොකද බහුම් විජේ සහිතම් බාතම හොඳට කතා පවත්වන ගොඩාක් කතා පවත්වන. හැබැයි අල්ප දෙයක්වත් පුහුණු වෙන්නේ බොහෝ කතා පවත්වලා අල්ප දෙයක්වත් පුහුණු වෙන්නේ නැතුව ඉන්න මනුස්සයෙක් හරියට අනුන්ගේ හරක් රකින්න කෙනෙක් වගේ. මොකද අනුන්ගේ හරක් රකින්න කට්ටියට ගොම හම්බෙන්නේ නැහැ, කිරි හම්බෙන්නේ නැහැ. තියෙන්නේ හරකට තනකොළ කවන්න, නාවන්න, මැක්කො ගලවන්න, මැස්සො එලවන්න, මේ දුම් අල්ලන්න, ගාලට දක්වන්න, තනබිමට දක්වන්න. අන්තිමට ගොපල්ලා මහලුනාට පස්සේ මිනිහ අයින් කළ වෙන ගොපල්ලෙක් ගන්නවා. ඔක්කොම ටික හරක්කයි තිකා. ඒක අනුන් ප්‍රයෝජනෙ ගන්නවා. තවන්න උදාගම යෝජනා කරන ඔබට ඔබ අනුන්ට අවවාද දෙනවා නම් ඉස්සෙල්ලා තමන් එක පිට කරගන්න. මුත්‍තිකටම අවවාද දීමට කලබල වෙන්න එපා. පුහුණු වෙන්න. ගොඩාක් අයට ජීවිතේ නෙමෙයි මේ ධර්ම මාර්ගයේ ඔක්කොගෙම පැටලෙලි ඇදලා තියෙන මෙන්න මේ වගේ මූලික දේවල් ඔළුවට දාගන්නේ නැතුව මේ ධර්මයේ උපරිම වැඩ කරන්නේ යෑමේ ප්‍රතිපල.
ගාන්ධිගේ බුදුදහම. එන්නේ අත්තාන මේව පටමන් ප්‍රතිරූපේ නිවේසේ. අනුන්ට කියන්න කලින් ඉස්සෙල්ලා තමන් යමකින් වැළකින්න ඕන. තමන් වැළකීලා නැති දේවල් අනුන්ට කතා කරන්න වැඩක් නැහැ. පොඩි හිකුටවත් දැනෙන්නේ නැහැ හිතට. සපුරුවන් තරම් ඔබ ඒ ගැන ඔබගේ ජීවිතේ සැලකිලිමත් වෙන්න කියන එක තමයි මේ මේ අදහස. ඒකේ අර අනිත් එක්කෙනාට ඒක හොඳටම සම්නිවේදනය කරන්නත් ලැබෙනවා අපි ඒකේ පිහිටලා ඉන්නකොට. දෙක තමයි අපි අපිට රැවටෙන එක නවතින. ඒ තමයි මේකේ වැදගත්ම කොටස තමයි අපි අපිට රැවටෙන එක නවතින එකනේ. එතනම මම හැදිලා ඔබ හැදේ. මම වෙනස් වෙලා ඉවරයි ඔයා වෙනස් වෙන්නේ. මට හැදෙන්න දෙයක් නෑ. ඒකනේ පොඩා බණි වරුණාම හරියට මට මිනිස්සු අවිල කියනවා නේ අපේ ළමයින්ට නම් හරිය හොඳ බණ ටික අපේ ආන්නේ කියලා. ඒ කියනකොට මම මේ මිනිහාගේ ඔළුවේ වැඩ කරන්නේ එයා හැදිලා ඉවරයි. එයාට බණ ඕනේ නැහැ. පොඩි උන්ට තමයි මොකද. එයාලගේ පොඩි උණු කවදා හරි එහෙම තමයි. ඒ කියන්නේ මිනිස්සු ඉන්න තමන් ඉන්නේ සොයන විද්‍යාවට කියලා. තමන් විසින්ම තමන්ට වසඟ වෙලා. එනක් මේ තමන්ගේ හිත ගැන ගොඩක් පරිස්සම් වෙන තමන් ගැන කල්පනා කරන තමන් කරන දේවල් ඔය එළියට පෙන්නන ඒවා වැඩි වෙන තරමට තමන්ගේ පුහුණුව නවතින. එළියට උනට වඩා පෙන්නන්න තංගලන කොට අපි බෞද්ධ කෙනෙක් නිතරම බණ දහන අහන නිතරම මෙහෙමයි මෙහෙමයි කියලා ඔය ඕනවට වඩා පෙන්වන්න දඟලන්න එපා. ඒක ඇත්ත එකක් වුණොත් හරි භයානක විපතක් වෙනවා ඒක. ඒක තියෙන එකක් නම් පේනෝනේ පෙන්වන්න ඕනෙත් නෑ මේක. ඒක අපි අනිත් එක්කෙනාට පෙන්වන්න ඕනේ නෑ. යාගාව තියෙන එකක් නම් අපිට පේනවා අනිත් අයටත් පේනවා. නමුත් අපි ඕනවට වඩා ඔය පෙන්වන්න නෑම ආදිම භයානක. අපි මේ භයානක දෙයක්. ඒක ඇතුලේ මේ විපත තමන්ටමයි. ඒක ඇතුලේ ලොකු විපතක් තමන්ට වෙනවා. ලොකු හානියක් තමන්ට වෙනවා. හොඳයි හොඳයි අතහමාර වෙන්නේ නැති නේ. හොඳයි අතහමාර වෙන්න. හොඳයි. පැයක් නම් 50 නිතිය ප්‍රමාණ. අතහමාර 50 නිතිය. ගාථා දෙකක් ඉගෙන ගත්ත බොහොම ලස්සන ධර්ම කරුණු. ඔබම භාග්‍යවතුන් වහන්සේගේ නුවණ කොච්චර ආශ්‍රීමත්ද කියලා මෙන්න තේරුම් ගන්න. භාග්‍යවතුන් වහන්සේ කොච්චර සියුම් දේවල්ද මේ ටච් කරලා තියෙන්නේ නේද? ඒ කියන්නේ උන්වහන්සේගේ නුවණට අහුවෙච්ච චූටි දැන්නේ. මේවා කොච්චර මේ අර්ථවන්විතද අපේ ජීවිතවලට. මේවා අපි හොඳට අඳුර ගන්න. ඒ අඳුර ගන්න තරමට ඒවා අවබෝධ කර ගන්න තරමට අපිට ඉතින් සැනසෙල්ල හොයා ගන්න දෙස්. නැත්තම් අපි මේ වඳුර ගන්නේ නැති තාක්කල් එළියම අදහද සැනසෙල්ල. එළියම කල්පනාකරණය කරන්න දඟරයි මගේ සැනසෙල්ල. ඒක උඩ බුදුදහම අපිට ගැඹුරින් අවධානය කරනවා. ඔබේ සැනසෙල්ල ආරම්භ වෙන්නේ ඔබේ ඇතුලෙන්. ඒක ඔබ තුලින් ආරම්භ වෙන එකක්. ඒක එළියෙන්ද ඔබට එන එකක් නෙමෙයි. ඔබ තුලින් ඒක පටන් ගන්නවා. මේ උපදේශම තියෙන්නේ එක්සැක්ටලි මේ අද මේ මාත්‍රකාව මගේ තෝරා ගැනීමක් නෙවෙයි අපේ මේ මාත්මයාගේ නෝන මාත්මයාගේ තෝරා ගැනීමක් මං හිතන්නේ. මට අද මේ උදේ පණිවිඩය ආවා මේ මේ මාත්‍රකාව අත්තවග්ගේ මේ ගාථාවක් තෝරලා දෙන්න කියලා. ඒක මං හිතනවා ඔබට ගොඩක් ඵලදායි වුණා නේද? ගොඩක් ඵලදායි වුණා. ගොඩක් වටින අර්ථ ධර්ම අර්ථ අපිට මතු කරගන්න පුළුවන් කොහොමද? ඉතින් මෑණියෝ බොහෝම සන්තෝෂ වෙන්න ඕන සාම පුරුෂයාගේ පින්කම් හොඳට කරගන්න ලැබුණා නේද? ඒසාල පිටසක් ඇවිල්ලා හොඳට මේ දේශනාව ශ්‍රවණය කරා. අබමල් රේණුවක හරි හිතක් හැදුනා චුට්ටක් හරි. මේ පැයේ හරි හිත හොඳට තිබුණා. ඒවා හොඳ කුසල තත්ත්වයන්. ඒවා බොහෝම වටිනා සම්පූර්ෂයටත් ඒක ඉතාම හොඳ දෙයක් කියලා අඳුනුවෙන් කරපු. ඉතින් එතුමත් පින් ගන්න පුළුවන් බණ අහන්න පුළුවන් තැනක ඉපදිලා ඉන්නවා නම් සමාවෙන්න. අද මේ පින් කටයුත්තට ඇවිල්ලා සහභාගී වෙලා අපි වගේ මිනිසෙක් ඇති කරගන්න. ඒක එසේ වුණත් අපි ප්‍රාර්ථනා කරමු. අපි පන්සිල් ගත්තා. තථාගත බුදුහාමුදුරන්ට ඉලම්පස පූජා කරා, මල් පහන් පූජා කරා.
බොහෝ පිං සිද්ධ කරගත්ත ධර්ම ශ්‍රවණය කරලා හොඳ කුසල සිතුවිලි එක්ක නේද කුසල විතර්ක එක්ක අපි මේ පැයක කාලය බොහෝම සාමකාමීව සම්මෙයෙන් ගත කළා. ඉතින් රැස් කරගත්ත සියලුම පිං කුසල අපි අනුමෝදනා කරමු. ආදරණීය සාන් පුරුෂයන්ට නිමල් රත්නායක මැතිතුමාට ඒ වගේම දරුවන්ගේ ආදරණීය තාත්තට පත්මා රත්නායක මාතාවගේ ස්වාමි පුරුෂයාට උණුබුරු මිනිබිරියන්ගේ ආදරණීය සීයාට ඔබලාගේ ඥාතියාට හිතවතානන්ට මේ පින්වත් වේවා. ඊට අමතරව එතුමාගේ මව්පියෝ ඒ වගේම පත්මා රත්නායක මාතාවගේ මව්පියෝ ඇතුළු කොට දෙපාර්ශ්වයේම මියගියපු සියලුම නෑයන්ට මේ පින්කම් කරගන්න උදව් උපකාර කරපු පවුලේ ලේලිලා බෑනලා පවුලට එකතු වෙච්ච අය ඒ සියලු දෙනාගේම නමින් මියගිය සියලු දෙනාට විශේෂයෙන්ම අපව මේ පලාතට වැඩම කරවන්නට අප කැප වෙච්ච අපේ ගුණසේකර තාත්තා ශ්‍රියාණි අම්මා ඇතුළු ඒ ඇත්තන් නමින් මියගිය සියලුම දෙනාට මේ පින්වත් වේවා. මේ පින්වත් කරගත් අපේ ඥාතීන් සුවපත් වෙත්වා සැපවත් වෙත්වා දුකින් මිදෙත්වා උතුම් අමාමහ නිර්වාණ ධර්මයම අවබෝධ කරගනිත්වා සතු 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 කතාව කිරම්පි ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව බලම ශක්තිය පద్මරත්නායක මාතාවට දුවා දරුවන්ට මුණිගුරු මිනිබිරියන්ට මේ පින්කමට උදව් උපකාර කරපු සියලුම මේ පවුලේ සත්පුරුෂ හිතවතුන් හැම දෙනාටම ලැබේවා. ඔබ හැම දෙනාගේම සුජීවත්ව සිටින මෞද මෞපියන්ටත් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. දුවා දරුවන්ටත් ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබිලා කරදර දුරු වේවා බාධක දුරු වේවා අපල උපද්‍රව දුරු වේවා යහපත් සිතුම් පැතුම් ඉටු වේවා. දෙවියෝ ඔබව ආරක්ෂා කරත්වා. උතුම් දෙවිවරු මේ පින් අනුමෝදන් වෙලා නිවන් අවබෝධ කරගනිත්වා සාදු සාදු සාදු. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චරණ රක්ඛන්තු සාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං චරණ රක්ඛන්තු දේශනං. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. අවසාන වශයෙන් ඔබ හැම දෙනාට දෙවි දේවතාවුන්ට මේ සියලුම ඥාතීන්ට පියාණන් ඇතුළු කොට මේ පින්වත් වේවා සුපත්ත්වා 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 මේ භවයේ පුරාම උපදින හැම ආත්ම භාවයකමත් සත්පුරුෂයෝ මහමු වේවා කල්යාණ මිත්‍රයෝ මහමු වේවා සද්ධර්මයක් මසන්නට ලැබේවා ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරමින් ඉතාම ඉක්මන් භවයකදී නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නට මේ පින් කුසල් පාරමිතා ධර්ම වේවා සතු සතු සතු. එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පච්චය. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛාපමුඤ්ඤතු. හොඳයි වන්දනා කරගන්න. අභිවාදන සීලස නිච්ඡං වද්දා පචායනෝ චත්තාරෝ ධම්මා වට්ටන්ති ආයු වන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිච්ඡතු. හොඳයි මේ ස්ථානෙට පැමිණිච්ච අපේ බෞද්ධ පිරිසට ඒ වගේම අනිත් ආගම් අදහන අය බොහෝ දෙනෙක් පැමිණිලා ඉන්නවා බණ අහන්න. ඒ හැම දෙනාටම නිදුක් බව නිරෝගී බව සුව